एकदा समस्य हत्यापाहे ऑक्टोबर मासे 31 अलुत अध्यक्ष कवर एक चित्रपट किरेटाव मैं चित्रपट हदवतक वसंते प्रधान चरित्र उन्हें सुमित किरा तारुणे हुदूपा श्रेयानी पोसा उन दिन एक पाचले श्रेयानी उदव करना सुमित श्रेयानी के सहोदर रॉय वत रॉय के हितवता पिछे वगे ज्ञाति सहोदर बंद वत मे इकड़ क्या मती ने मैंने सा उन सुमित पहार देना सुमित स्कूल या नतु आईंगला जाने वाली गोड़ दानो अदाई उत्साह है निशाम ओह और वो कुछ टिका काले के लिए गानो ये वगे मतलब आई टिका ये मैं की वसंग इन्ने बह रॉय तत बंदूटत ओं दे देना कराने मैं और वो गिनती है ना सुमित गमाए तैर ले आना गमाए तैर लगे हिला आये ते ने एक नगरे महानोरे नगरे आये ते ने एक सेविया करला आये कमी वरे कैरियर कैशियर है रे वाले करला ये बसे टिका काले के लिए दियो नोटे पाते ना मैं अतरे ගුරුවරියක් වෙච්ච ශ්‍රියාණිය හොට මුණ ගැසෙනවා මේ ප්‍රේම සම්බන්ධතාවය දකින බන්දු ආපහු සුමිත්ගේ ව්‍යාපාර ගිනිතියලා විනාශ කරනවා හැබැයි සුමිත් මේන් කලකිරලා ආපහු ගමට එනවා ඒ ඇවිල්ලා බීමත්කමටත් ඔහු අයසට වැටෙනවා නමකට වැටෙනවා නමුත් ඔහු ගැන අනුකම්පා කරනවා මේ අවස්ථාවේදී අරොයි ඒ නිසා මේ සිදුවෙච්ච දේ හදන්නට ගියත් ඒකට ඔහුගේ ඥාතියා බන්දු කැමති වන්නේ නැහැ. මෙන්න මේ සම්ප්‍රදායික කතන්දරය තමයි හදවතක වසන්තයේ චිත්‍රපටයේ තේමාව උනේ. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කරා ඒකල ටයිටල් එක කියන්නේ සුමනදාස වීරක්කොඩි. කතාව දෙබස් තිර නාටක කියන්නේ සුමනදාස වීරක්කොඩි. හැබැයි සමහර තැන්වල සඳහන් වෙනවා වංශපාල ගී කියනගේ කියලා කෙනෙක් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කරා කියලා. හැබැයි චිත්‍රපටයේ නාමාවලිය ඇයි තන සුමනදාස වීරක්කොඩිට පෝස්ටර් වල වංශපාල ගී කියන ගී චිත්‍රපටයේ නිෂ්පාදනය කළේ ඩබ්ලිව් ඩී ෆොන්සේකා ඩී ඩී හර්මානිස් නෞෆල් එෆ් ජබාර ඩබ්ලිව් සිල්වා එස් එස් වීරක්කොඩි වංශපාල සිල්වා සහ එස් ඩී ධර්මදාස අධ්‍යක්ෂණය වංශපාල ගී කියන ගීද සුමනදාස වීරක්කොඩිද කියනක අපි පස්සේ බලමු ටයිටල් සුමනදාස වීරක්කොඩි කතාව සහ දෙබස් සුමනදාස වීරක්කොඩි කියන संस्करणे सिरके वितारण कैमरा अध्यक्षने तिमति वीररत्न चित्रपटे संगीत निर्माणे कले लॉरेंस प्रणांदु चित्रपटे गीत हातरक अतुना हवै मे गीत हातरे एकक्वत जनप्रिय उने नम नै एच आर ज्योतिपाल सह एंचरिन गुणतिलक गायना करबो ओब तरमट लेंगतु केन गीतय जे ए मिल्टन पेरेरा गायना करबो ओबे कुसे निधाने केन गीतय लता वालपोल गायना कला प्रीतियमागे तुरुनु लये केन गीतय एम एस प्रणांदु सह ऐरांगनी पेरेरा गायना कला ओब नटन्न नटन्न केन गीतय चित्रपटे वेचन रूपनेन रोहन मुदन्नायकत नडुम अध्यक्षनेन हेलन कुमारित शब्द परिपालनेन सारंग राजात रसायनागार कटुतुलदी आईए जोहर दायकुना चित्रपटे वेड कटुतु कले सिलोन स्टूडियो आयतनी චිත්‍රපටය ප්‍රධාන චරිත නිරූපණය කළේ මුල් වතාවට ප්‍රධාන නළුවා බවට පත් වුණා ගාමිණී අබේසිංහ සුමිත්ගේ චරිතය නිරූපණය කරමින් ඔහු එතෙක් චිත්‍රපටවල දෙවෙනි චරිත තමයි නිරූපණය කරමින් සිටියේ මේ චිත්‍රපටය තමයි ඔහු මුල් වතාවට ප්‍රධාන චරිතයට පිවිසුනේ ගාමිණී අබේසිංහ සුමනා අමරසිංහ තිස්ස විජේ සුරේන්ද්‍ර ඒ වගේම අලුත් දුෂ්ටේකාව නිහාල් ජයවර්ධන ඩොමින් ජයවර්ධනයන්ගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයාණන් එවගේම අශෝක පොන්නම්පෙරුම ලයනල් දරණීගල හෙලන් කුමාරි බන්දු මුණසිංහ පියදාස විජේකෝන් දොන් සිරිසේන දෙනවක හාමිනේ චිත්‍රා වාකිෂ්ඨ ඇනස්ටේෂියා රණවීර පූජිත මෙන්ඩිස් ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු කල්යාණවති පෙරේරා මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළා මේ චිත්‍රපටයේ මංගල දර්ශනය 1975 ඔක්තෝබර් 31 වෙනිදා පැවැත්තුනේ එවකට ප්‍රවෘත්ති හා ගුවන් විදුලි අමති ආර් එස් පෙරේරා මහතා සහ නියෝජ්‍ය කතානායක අයි ඒ කාදර් මහතාගේ ප්‍රධානත්වයෙන් වැල්ලවත්තේ තිබුණු සැෆයාර සිනමා හලේ මරදානේ ගාමිණී සිනමා හල ප්‍රමුඛ සීමා සහිත සිනමාස් ප්‍රදර්ශක මණ්ඩලයේ සිනමා හල්වල තිරගත වූ මේ චිත්‍රපටය ගාමිණී සැෆයාර හැරුණ විට නුගේගොඩ ක්වීන්ලන්ඩ් මහනුවර වෙම්බලි වැල්ලම්පිටිය රුක්මණි මොරටුවේ මානෙල් මාතර එස් කේ මීගමේ රාජ් මහරගම අනුෂා වෙන්නප්පේ චම්රක් කෑගල්ලේ ඡාය වත්තල සමුද්‍ර ඇතුළු සිනමා ශාලා 19 ක තිරගත වුණා කොහොම වුණත් මේ චිත්‍රපටයේ මරදානි ගාමිණී සිනමා හලේ තිරගත වුණේ හරියටම දවස්
දහ 8යි. සති දෙකට වඩා දවස් 4යි. සියලුම සිනමා ශාලාවලින් ඉතා ඉක්මනින් හදවතක වසන්තය පලා ගියා.